අද අපි මෙම වීඩියෝ එකෙන් ඔබට ගෙන එන්නේ පොළොන්නරුවේ ගල් විහාරය පිළිබඳ කෙටි හැඳින්වීමක්. ගල් විහාරය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පුරාණ නගරයක් වන පොළොන්නරුවේ පිහිටි බුදුන්ගේ පාෂාණ දේවස්ථානයකි. 12 වන ශතවර්ෂයේදී පළමුවන පරාක්‍රමබාහු විසින් එය නිර්මාණය කරන ලදී. මෙම විහාරස්ථානයේ කේන්ද්‍රීය ලක්ෂණය වන්නේ බුදුන්ගේ පාෂාණ සහන පිළිම හතරක් වන අතර ඒවා විශාල කල්ගල් ග්‍රැනයිට් ගේනිස් පර්වතයක් ඉදිරිපිට කැටයම් කර ඇත. පින්තූර විශාල ආසන රූපයක් කෘතිම ගුහාවක් තුළ වාඩි වී සිටින තවත් කුඩා රූපයක් සිටගෙන සිටින රූපයක් සහ සැතපෙන රූපයකින් සමන්විත වේ. මේවා පුරාණ සිංහල මූර්ති හා කැටයම් කලාවන් සඳහා හොඳම උදාහරණ ලෙස සැලකෙන අතර ගෙල් විහාරය පොළොන්නරුවේ වැඩිපුරම නැරඹූ ස්මාරකය බවට පත් කර තිබේ. උත්තරාරාමයේ රූප පෙර අනුරාධපුර යුගයේ රූපවලට වඩා වෙනස් ශෛලියක් අනුගමනය කරන අතර සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් පෙන්නුම් කරයි. සෑම රූපයක්ම කැටයම් කර ඇත්තේ පර්වතයේ උපරිම ප්‍රදේශයක් භාවිතා කරන ආකාරයට වන අතර ඒවායේ උස තීරණය කර ඇත්තේ පර්වතයේ උස අණුවය. භූමියේ ගඩොල් බිත්තිවල නටබුන් වලින් දැක්වෙන පරිදි සෑම ප්‍රතිමාවකටම තමන්ගේම රූප නිවසක් ඇති බව පෙනේ. උත්තරාරාමය යනු පළමුවන පරාක්‍රමබාහු බෞද්ධ පූජක තන්ත්‍රය පවිත්‍ර කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ සභාවක් පැවැත්වූ අතර පසුව ඔවුන් සඳහා චර්යාධර්ම පද්ධතියක් සකස් කළේය. මෙම චර්යාධර්ම පද්ධතිය බුදුන්ගේ රූප අඩංගු එම පාෂාණමය මුහුණතෙහි සෙල්ලිපියක සටහන් කර ඇත.